ආයුබෝවන් ජෝනි ටයිම්ස් පුවත් විකාශයෝපවිතකරේන මම රුවිදු දිරින්ට දේව ආරියරත්න මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල පාසල් 1250ක් සුහුරු පාසල් කෙරේ චමරී අතින් ගමන ක්‍රිකට් චීන සමගම් දෙකක් ජර්මනියෙන් එලියට ඔලිම්පික් ඉසව්ව කල්යයි දැන් පුවත් සවිස්තරාත්මකව චීන රජයෙන් ලබා දෙන $20 මිලියන 20ක ප්‍රධාන යුතා ගනිමින් ඉදිරි මාස කිහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිසේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද මහතා පවසනවා. ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් චීන රජයෙන් ලබා දෙන $20 මිලියන 20ක ප්‍රධාන යොදා ගනිමින් ඉදිරි මාස කිහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිසේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද මහතා පවසනවා. ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් දැනුම කියන එක වේගයෙන් වෙනස් වෙනවා. ඒකට අපි අනුගත වෙන්න ඕනේ. පැරණි දැනුමෙන් අද බෑ. අප්ඩේට් වෙන්න ඕනේ. වෛද්‍යවරුන්ටත් එහෙම. ඉතින් ගුරු වෘත්තියක්. වෘත්තියක් නම් අපි වෘත්තිකයෝ වෙන්න ඕනේ. ඉතින් මේක හැමතැනකම තියෙනවා. ඉතින් දැන් මේ සුහුරු පන්තිකාවල මින් ඉදිරියට IT නැතුව බෑ. දැන් ඉස්සරහට බිහි වෙන හැමෝම විද්‍යාපීඨ හෝ අපේ BA උපාධින පීඨ වලින් එන හැම ගුරු මහත්මයෙක්ම IT literacy එකෙන් එන්නේ. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිමරි පාවා. අවුරුදු 5ක සයිකල් එකක් අපි යන්නේ. ඒව සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා දැන් රිෆෝම් එකත් එක්ක විෂයන් එනවා. හර විෂයන් 7ක්. ඒ 7 තමයි එක්සෑම් එක තියලා තක්සේරු කරන්නේ කරන්නේ. තව 7ක් තියෙනවා අත්‍යවශ්‍ය ඉගෙනුම් ක්ෂේත්‍ර ටික. ඒකේ IT තියෙනවා. సౌందර්ය තියෙනවා. හැබැයි ඒක ඇසස්මන්ට් එක වෙනස්. එච්චර වෙනස්. මොකද හේතුව දරුවන්ගේ විභාග බර අඩු කරන්න. ඉතින් මේකත් එහෙම. දැන් මේකට අපි එකතු කරනවා AI. දැන් පයිලට් ප්‍රොජෙක්ට් එක පටන් අරන් තියෙනවා. පාසල් සීක ක්ලබ්ස් තියෙනවා. එතකොට IT සිලබස් එක අපි අප්ඩේට් කරනවා. ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට. ගුරුවරුන්ව පුහුණු කරලා ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එක දෙනවා. හැබැයි යන්න නම් එපා රට. මයික්‍රොසොෆ්ට් එකත් එක්ක කරන්න. ලෝකේ ඉහළතම ආයතනත් එක්ක. කොළඹ ආනන්ද විද්‍යාලයේ චාරුප කලා සංගමය වාර්ෂිකව සංවිධාන කරන චාරුප කලා දිනය මෙවරත් පිළිබිඹු 2024 ලෙසින් පැවැත්වුණා. මෙම උළෙලට සමකාමීව පවත්වන ලද අන්තර්පාඨශාලීය ඡායාරූප තරගයේ ජයග්‍රහණ හිමි කරගත් ඡායාරූප ශිල්පීන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ආනන්ද විද්‍යාලීය ඕල්කිඩ් ශාලාවේ පැවති මෙම උත්සවය සඳහා පාසල් රැසක සිසුවියන් එක්ව සිටියා. මෙහිදී ප්‍රධාන ආරාධිතා මුත්තා ලෙස ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න සහ ප්‍රධාන දේශනය සඳහා ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී රවිසර ජයමාන්න මහත්වරු එක්ව සිටියා. කුරුණෑගල මල්සිරිපුර පන්සේගම විද්‍යාලයේ ඉදිකළ ක්‍රිකට් පුහුණුදැල පසුගියදා විවෘත කළා. ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරී අතපත්තුගේ ප්‍රධානත්වයෙන් ගමට ක්‍රිකට් සංකල්පය යටතේ මෙය ඉදිකිරීමට මූලිකත්වය ගන්න ලැබුවේ පන්සියගම ක්‍රිකට් සමාජය විසින්. විවෘත කිරීමේ උත්සවයට පන්සියගම ක්‍රිකට් සමාජයේ නිර්මාතෘ උදයංග චාරුක ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුගේ මුල්ම පුහුණුකරු ජනක විජේතුංග පන්සියගම විදුහලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සහ සිසුවියන් මෙම අවස්ථාවට එක් වුණා. අද මේ උත්සවයට ආරාධනා කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද මමත් ගමෙන් බිහිවෙච්ච ගමෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩිකාවක්. ඉතින් මම දන්නවා ගමේ මේ සුවඳ කොච්චර අමාරුවෙන්ද අපි එතනට ගියේ කියලා. ඉතින් මං ආපු මාර්ගයේම තව අනාගතේ තරුණ ක්‍රීඩිකාවක් ඕ ක්‍රීඩකයෙක් එනවා දකින්න එක තමයි මගේ සිහිනය. Ini mangitan ni goda kelasnya ada. Pansi agam taruna prida samaje hemu mekatu ella meva ke dayak kerbe. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳ පොළ සංගමය සංවිධානය කළ Youth Voice 2024 තරඟාවලිය සාර්ථකව අවසන් වුණා. මෙම තරඟාවලිය විදේශ වෙළඳාම සහායහි විදේශ අංශය කෙරෙහි අවධානය යොමු කරන ලද අතර එහිදී එම ශාස්ත්‍රයේ අවබෝධය සහ නව අදහස් ප්‍රදර්ශනය කළ විවිධ පාසල්වල සිසුන් මෙහිදී යගේ වුණා. DSJ නායක විද්‍යාලය ප්‍රථම ස්ථානයත්, කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රථම අනුශූරතාවත්, කොළඹ රාජකීය විද්‍යාලය දෙවන අනුශූරතාවත් හිමි කරගත්තා. මෙම අවස්ථාව සඳහා ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල කීර්තිමත් ප්‍රවීණීන් සහ ප්‍රධානතම මුල් ආයතනවල හා අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් සහභාගී වුණා. විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් ජුනියර් ටයිම්ස් පුවත් විකාශයත් සමගින් දැන් විදෙස් පුවත්. චීනයේ හුවාවි සහ ICTE සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද විදුලි සංදේශ උපාංග ඉදිරි වසර 5 තුළ ජර්මනිය විසින් එහි 5G RAN රහිත ජාලයෙන් ඉවත් කරන බව පවසා තිබෙනවා. එමගින් චීනය සමග පවතින සබඳතා නරක අතහැරීමේ අවධානමක් ඇතිවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. වොඩාෆෝන්, ඩොයිෆ් ටෙලිකොම් සහ ටෙලිෆොනිකා ඇතුළු ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් 2026 අවසානය වන විට ඔවුන්ගේ 5G පද්ධතියෙන් Huawei සහ ICTE නිෂ්පාදනය ඉවත් කිරීමට එකඟ වී ඇත. ජර්මන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නැන්සි ෆයිසර් පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක අවදානම් අඩු කිරීමට ජර්මනිය කටයුතු කරන බවත් චීනයේ මතවන තාක්ෂණයන් යැපීම් වළක්වා ගත යුතු බවත්ය. මේ සම්බන්ධයෙන් Huawei සමගම ප්‍රකාශ කරන්නේ සිය තාක්ෂණ සයිබර් ආරක්ෂණ අවතානම් ඇති කරන බවට විශේෂිත සාක්ෂි නොමැති බවයි. එමෙන්ම සිය පාරිභෝගිකයන් සමග විවෘතාකාරයකින් සහයෝගයෙන් කටයුතු කිරීමටත්, සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමටත්, ජර්මනියේ ජංගම දුරකථන ජාල ගොඩනැගීම සහ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීමටත් දිගටම කටයුතු කරන බවත් Huawei සමගම කියා සිටිනවා. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ ජපානය විසින් Huawei සමාගමට ඔවුන්ගේ 5G ජාල තැනින් තහනම් කිරීමෙන් පසු ජර්මනිය සිය 5G ජාලයේ වැඩිදියුණු කිරීම මෙලෙස නවතා දැමුවා. චීනය විසින් එම සමාගම හරහා රටවල්වල ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් එම රටවල දත්ත පිටතට ගෙන යන බව බොහෝ රටවල් චෝදනා කරනවා. වසර 9ක් පෙරණි වීඩියෝ ක්‍රීඩාවක් පසුගිය සතියේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන ඩෙඩ්පූල් ඇන් වුල්වරින් තිරගත කිරීම ආරම්භ කිරීමත් සමග මිල ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිල ඉහළ යාමට ලක්ව ඇත්තේ ඩෙඩ්පූල් නම් වීඩියෝ ක්‍රීඩාවයි. ඩෙඩ්පූල් ක්‍රීඩාව ප්‍රථම වරට PlayStation 3 මාදිලිය සහ Xbox 360 මාදිලිය සඳහා 2013 නිකුත් කරනවා. 2015 වසරේදී ඩෙඩ්පූල් ක්‍රීඩා පිටපතක් ලබා ගැනීමට රසිකයන් හට eBay මගින් පවුම් 110ක මුදලක් ගෙවිය යුතු වුණා. පසුගිය සතියේ එම පිටපතක් පවුම් 330කට අලෙවි කර ඇත. ඒ PlayStation වීඩියෝ ක්‍රීඩා වේදිකාවේ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසයි. එය තවදුරටත් ඩිජිටල් භාගත කිරීම සඳහා ලබාගත නොහැකි අතර, ඒ ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් භෞතික පිටපත් මිලදී ගත යුතුම වනවා. ක්‍රීඩාව සඳහා ඇති වූ අලුත් ඉල්ලුම ඇති වී ඇත්තේ නව චිත්‍රපටයේ ජනප්‍රියත්වය සමගයි. චිත්‍රපටය ආරම්භක සතියන්තේ $444ක් උපයා තිබෙනවා. රයන් රෙනෝල්ඩ්ස් සහ හියු ජැක්මන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර රෙනෝල්ඩ්ස් සහ ජැක්මන්ගේ ජනප්‍රියතාවය මත 2023 වසරේ මැයි මාසයේදී රූගත කිරීම ආරම්භ වූ දා සිට ක්‍රීඩාවේ මිල ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා. I know I turn everything into a joke, but I care. I want to use that for something important. I waited a long time for this team up. In my world, you're well regarded. You were an X-Man. Fuck that, you were the X-Man. The Wolverine. He's a hero in my world. Yeah, well, he ain't shit in mine. Scott used to beg me to wear this suit. So did Storm and Beast. But I couldn't have him thinking I wanted to be there. And it was too late. It's only 9 people, but my entire world is right here in this picture. And I have no idea how to save it alone, but you know how to save him. Whoever you think I am. You got the wrong guy. You were always the wrong guy. Till you weren't. Are you ready? Fuck yeah, I'm ready. I'm the Wolverine. Stop it. පසුගිය අගහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි 3 ප්‍රයා මිසව්ව දිනකින් කල් දැමුණා. ඒ සයින් නදියේ ජලය නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීමට මාස ගණනාවක පෙර සිටම සයින් නදියේ පැවති දූෂිත තත්ත්වය ගැන දැඩි කතාබහකට ලක් වුණා. ලෝක 3 ප්‍රයාම පාලක මණ්ඩලය පැවසුවේ අගහරුවාදා සයින් නදියේ සිදු කරන ලද පරීක්ෂණවලින් ඉසව්ව පැවැත්වීමට ඉඩ දීමට තරම් ජලයේ තත්ත්වය පිරිසිදු නොවූ බවයි. පරීක්ෂණමකින් ගංගාජලයේ ඊ කෝලි සහ එන්ටරොකොචි වැනි බැක්ටීරියා මට්ටම මනිනු ලැබූ අතර එහිදී එම මට්ටම් සම්බන්ධයෙන් ලෝක 3 ප්‍රියාමක පාලක මණ්ඩලය සෑහීමකට පත් වුණේ නැහැ. ඔලිම්පික් උළෙලට පෙර මාස කිහිපය තුළ සයින් නදියේ ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂාවට ලක්විය. පිහිනුම් මිසව් පැවැත්වීම සඳහා ආරක්ෂිත බව සංවිධායකයින් එහිදී අවධානය කළා. නමුත් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ගඟේ බැක්ටීරියා මට්ටම් නැවත වරක් ඉහළ ගිය අතර ඒ හේතුවෙන් සඳුදා දින පුහුණු විසව් අවලංගු කිරීමටද සිදු වුණා. විරමෙන් අනුතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවත ජුඩේ ටයිම්ස් පුවත් විකාශයත් සමගින් දැන් ක්‍රීඩා පුවත්. රාජකීය විද්‍යාලයේ හොකි සංගමේ 29 වෙනි වරට සංවිධානය කරන නිල් සහ රන් හොකි සෙවන්ස් තරගාවලිය අගෝස්තු 10 සහ 11 යන දෙදින පුරා පැවැත්වෙනවා. ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ඉතා වටනවත්ව පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර හොකි ශූරතාවය සඳහා දෙවයින පුරා පිහිටි හොකි ක්‍රීඩා කරන පාස්ථා නියෝජනය කරමින් තරඟකරුවන් සහ තරඟකාරණියන් සහභාගීවීමට නියමිතයි. බාලක කණ්ඩායම් 43ක්ද බාලිකා කණ්ඩායම් 25ක්ද මේ සඳහා සහභාගී වනු ඇති. මෙම හොකි ශූරතාවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අනුග්‍රාහකයන් හඳුන්වා දීම සහ අනුග්‍රාහක චෙක්පත් පින් නැමීම පසුගිය දා සිදු කෙරුණා. පෙනන්පා පන්දු කුසලානය 2024 තරගාවලියේ 15-15 පාපන්දු තරගයේ 3 වන ස්ථානයේ දිනා ගැනීමට කොළඹ රිනවුන් පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඒ සත්කාරක මැලේසියා කණ්ඩායම සමග තරගපදිමින් 4 වන වතාවට සංවිධානය කර තිබූ මෙම පාපන්දු තරගාවලියට රටවල් 7ක කණ්ඩායම් සහභාගී වුණ අතර ඊට පාපන්දු කණ්ඩායම් 50ක් ඇතුළත් වුණා. සමස්ත තරගාවලියේම වැඩිම ගෝල් ලාභියා බවට කොළඹ රිනවුන් පාපන්දු ඇකඩමියේ අද්නාන් අලි සමානයට පාත්‍ර වුණා. ජයග්‍රහණය ලබාගත් මෙම කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමේදී ඔවුන්ගේ දෙමව්පියන් සහ රිනවුන් පාපන්දු ඇකඩමියේ නිලධාරීන් විසින් පිළිගනු ලැබුවා. පාසල් රග්බි ලීගයේ 7 වෙනි සතියට අදාළ තරඟ පසුගිය සතියේ පැවැත්වුණා. ඒ කොළඹ සහ මහනුවරදී مردانه شاند جست ویدیالی سها مهانوره کنس بود ویدیالاتر ترنگه هفلو پیدانگنی دی پلکونا ترنگه پلک وارده توله جست پریدکین بسین لکنو ویسی خطرک لباگتا کنس بود ویدیالی بسین لباگنیم دی سمتونه لکنو پا پامنای ترنگه دونی ارده توله شاند جست پریدکین بسین تاوات لکنو تیس اکاک لباگنیم دی سمتونه مود کنس بود پریدکین اکندو لکنو کو لباگنیم دی سمتونه نه ඒ අනුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ 55 වශයෙන් ජයග්‍රහණ හිමි කරගත්තා. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉවානෝවායේ තරගයේ වීරයා විය. රාජකීය විද්‍යාලය ක්‍රීඩා සංකීර්ණයේ පැවති ශාන්ත පේතර විද්‍යාලය සහ රාජකීය විද්‍යාල අතර තරගයේ ජය ශාන්ත පේතර විද්‍යාලයට හිමි වුණා. ඒ තරගාවලියේ සිය අපරාජිත බව තව දුරටත් රැකගනිමින් තරගයේ පළමු වර්ධයේ සිටම ශාන්ත පේතර ක්‍රීඩකයන් තරගයේ තමන් වෙත නතු කර ගැනීමට සමත් වී සිටි අතර ඔවුන්ෙහිදී උත්සාහක දිනුම් 4ක් සමග ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වී සිටියා. එෙහිදී රාජකීයන් විසින් ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 3ක් පමණයි. කෙසේ වෙතත් රාජකීය ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 10 නමයක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී ශාන්ත පේතර ක්‍රීඩකයන් ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 7ක් පමණයි. කෙසේ නමුත් තරගයේ පළමු වර්ධයේ ලද වාසිය නිසා ශාන්ත පේතර විද්‍යාලයට 31-22ක් ලෙස තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා. ශාන්ත පේතර විද්‍යාලයේ පසින්දු බණ්ඩාර තරගයේ වීරයා විය. කොළඹ සිපතන විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයේ පැවැත්වුණේ මහනුවර නෙත්තවල ක්‍රීඩාංගණයේදී. මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වුණා. තරගයේ පළමු වර්ධයේ නිමා වන විට ඉසිපතන විද්‍යාලය ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර ශාන්ත අන්තෝනි විද්‍යාලය ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 5ක් පමණයි. දෙවැනි අර්ධය තුල ඉසිපතන ක්‍රීඩකයන් තවත් ලකුණු 21ක් ලබා ගැනීමෙන් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත්තා. ඉසිපතන විද්‍යාලය ලකුණු 38යි. ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු ඉසිපතන විද්‍යාලයේ ශාහිද් සුම්රි තරගයේ වීරයා විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගයේ ජය ඉතා පහසුවෙන් ලබා ගැනීමට ශාන්ත තෝමස් ක්‍රීඩකයන් සමත් වුණා. තරගයේ පළමු අර්ධය තුළම තෝමස්වන් විසින් තම අනස්ක පැතිරවීමට සමත් වූ අතර එහිදී ඔවුන් උත්සාහක දිනුම් 6ක් සමගින් ලකුණු 36ක් ලබා ගත්තා. දෙවැනි අර්ධය තුළද ඔවුන් තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ අතර වාරයේදී ධර්මරාජ විද්‍යාලයට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 12ක් පමණයි. ශාන්ත තෝමස් විද්‍යාලයේ වෙනුක වික්‍රමසූරිය තරගයේ වීරයා විය. ද්‍රවිඩ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය ලකුණු 36.0ක් ලෙස ජය ගැනීමට ද්‍රවිඩ විද්‍යාලය සමත් වුණා. තරගයේ පළමු වර්ධය තුල ද්‍රවිඩ ක්‍රීඩකයන් ලකුණු 12ක් ලබාගත් නමුත් විද්‍යා විද්‍යාලය එකතු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුණේ නැහැ. දෙවැනි අර්ධය තුලද ද්‍රවිඩ ක්‍රීඩකයන් විසින් තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර එම අර්ධයේදී විද්‍යා ක්‍රීඩකයන් එකතු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුණේ නැහැ. ද්‍රවිඩ විද්‍යාලයේ යෙවන් හුලංගමුව තරගයේ වීරයා විය. කොළඹ දී සේනානායක විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගයේ පුරාවටම ඩීස් ක්‍රීඩකයන් විසින් උත්සාහක දිනුම් 12ක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක් වුණා. තරගයේ පළමු වර්ධය තුල ඩීස් ක්‍රීඩකයන් උත්සාහක දිනුම් 5ක් සමග ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වූ අතර දෙවැනි අර්ධයේදී ඔවුන් තවත් උත්සාහක දිනුම් 7ක් සමග ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුණා. මෙම තරගයේ පුරාවටම ශ්‍රී සුමංගල ක්‍රීඩකයන් විසින් ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 10ක් පමණයි. ඩීස් සේනානායක විද්‍යාලය ලකුණු 76ට 10ක් ලෙස ජය හිමි කරගත් අතර ඩී සේනානායක විද්‍යාලයේ ඔමික බෝගහවත් තරගයේ වීරයා විය. කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය ජයග්‍රහණය කිරීමට වෙස්ලි විද්‍යාලය සමත් වුණා. තරගයේ පළමු වර්ධයේ නිමා වන විට වෙස්ලි ක්‍රීඩකයන් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 14ක් පමණයි. විද්‍යාර්ථ ක්‍රීඩකයන් එහිදී ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුල වෙස්ලි ක්‍රීඩකයන් තවත් ලකුණු 20ක් ලබා ගනිද්දී විද්‍යාර්ථ ක්‍රීඩකයන් විසින් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 3ක් පමණයි. ඒ අනුව ලකුණු 34ට 20ක් ලෙස වෙස්ලි විද්‍යාලය ජය හිමි කරගත්තා. වෙස්ලි විද්‍යාලයේ අබ්දුල් හදි තරගයේ වීරයා විය. සහිරා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයේ පළමු වර්ධය තුළ දෙපිලෙන්ම ඉතා හොඳ තරගයක් නිර්මාණය වුණා. පළමු වර්ධයේ නිමා වන විට සහිරා ක්‍රීඩකයන් ලකුණු 14ක් ලබා ගනිද්දී තර්ස්ටන් ක්‍රීඩකයන් ලබාගත්තේ ලකුණු 13ක් පමණයි. දෙවැනි වර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් සහිරා විද්‍යාලය තවත් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 28ට 13ක් ලෙස සහිරා විද්‍යාලය ජය හිමි කරගත්තා. සහිරා විද්‍යාලයේ එන්නේ යහම තරගයේ වීරයා මෙවර තරගාවලියේ තවමත් අපරාජිත කණ්ඩායම් දෙක වෙමින් ඉසිපතන විද්‍යාලය සහ ශාන්ත පේතර විද්‍යාලය තම කාණ්ඩවල ලකුණු සටහන්වල පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්. ආසියානු කුසලානයේ දිනකත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරණේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න කලකට පෙර චර්ණ ටීවී දඩපෙර යහපන්නු වැඩසටහනට සහභාගී වෙමින් ඇගේ අනාගත බලාපොරොත්තු සහ කණ්ඩායම පිළිබඳව මෙසේ බලාපොරොත්තු පළ කළා. මම හිතන්නේ මට ලොකු වාසනාවක් ලොකු ලෝකයක් දිනලා ඉන්න අක්කෙක් එක්ක එහෙම ඕපනින් ප්ලේ කරන්න හම්බුනේ. ඒ අක්කලා ගොඩක් සපෝට් කරනවා. ඒ කියන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලගේ අත්දැකීම් බෙදලා දෙනවා. ජමරයතපත්තු අක්කත් ගොඩක් මාත් එක්ක ඕපනින් කරන ඉඳලා එයා මට හැමදේම ඕපනින් බැට්ස්මන් කෙනෙක් විදිහට කරන්න ඕන දේවල් කියලා දෙනවා. මම හිතන්නේ ලොකු වාසනාවක් මගේ අඩුවසෙම යන්න ලැබෙන එක. ඔව් හිතෙනවා බොයිස් ලා ක්‍රිකට් එක දැක්කම මේ වගේ තැනකට ලංකාවේ ගර්ල්ස් ලාගේ ක්‍රිකට් එක කොයි කාලේ ගෙන්න පුළුවන් වෙයිද කියලා. තරඟ දිනන්නත් ඕනේ ඒ අවධානය ඉන්න. මම හිතන්නේ නැත්තම් ඉතින් මිනිස්සු අවදාන නිකන් ඉන්නේ නැහැ. ඒක අපි ගන්න දැනගන්න ඕනේ. මම හිතන්නේ ඉදිරියේදී ලොකු වෙනසක් වෙයි. මගේ බලාපොරොත්තුව කොහොම හරි women's cricket එක වගේම තැනකට ගේන එක. ඊට පස්සේ World Cup එකක් ගේන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. කියන්නේ කවදා හරි cricket ඉවර කරන්න කලින් මම women's cricket එක ලොකු තැනකට ගේනවා. ජුඩි ටැම්ස්පර්ත් විකර්ෂයෙන් අවසන්. ලබන සතියේ නැවත හමු වෙමු.